මේ මොහොත වන විට කුවේට් කැබිනට් මණ්ඩලය විසින් ලබාගත් සුවිශේෂී තීන්දුවක් අපි ඔබට දැනුවත් කරනවා. කුවේට් කැබිනට් මණ්ඩලය මේ වන විට තීරණය කර තියෙනවා සස්පෙන්ඩ් වර්ක් ඇට් ඕල් ගවර්න්මන්ට් බොඩීස් සියලුම රජයේ සේවයන්ට නිවාඩුවක් ලබා දෙන්න සැප්තැම්බර් 29 වෙනිදා. ඒ අනුව සැප්තැම්බර් 29 සියලුම රාජ්‍ය සේවයේ නියැලෙන පාර්ශවීන්ට නිවාඩුවක් ඔබ මතක තියා ගන්න. මේ වෙද්දී රජයේ තමන්ගේ ට්විටර් ගිණුමේ මේ පිළිබඳ සටහනක් තබා තිබෙනවා. ඒ අනුව 2022 147 වෙනි වගන්තියට අනුව ඔවුන් නිල නිවේදනයක් නිකුත් කරමින් තමයි මේ ක්‍රියාවලිය දියත් කර තිබෙන්නේ. ඒ අනුව විශේෂයෙන්ම ඉන්වයිට් වෝටර්ස් ටු ඉලෙක්ට් නිව් මෙම්බර්ස් ඔෆ් ද නැෂනල් ඇසම්බ්ලි. නැෂනල් ඇසම්බ්ලි එකට නව නියෝජිතයින් පත් කර ගැනීම සඳහා වුණු ඡන්ද ක්‍රියාවලිය සැප්තැම්බර් 29 වනදා පැවැත්වීමට සූදානම් බවට තමයි කුවේට් රාජ්‍යය මේ මොහොත වන විට දැනුම් දෙන්නේ. කුවේට් රාජ්‍යයේ මැතිවරණයක් පිළිබඳ කතිකාවක් ආවා. ඒක යම් ආකාරයකින් කල්යාමක් සිදු වෙලා තිබුණා. කොහොමුණත් මේ මොහොත වන විටදී එළමෙන සැප්තැම්බර් 29 සියලුම කුවේටි නියැලෙන රාජ්‍ය සේවකයින්ට නිවාඩු ලබා දීමට දැනට ක්‍රියාත්මක කුවේට් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා කියලා තමයි වාර්තා වී තිබෙන්නේ. ඒ පිළිබඳව අපි ඔබව දැනුවත් කරන්නේ මේ ඔබට ප්‍රයෝජනවත් වේවි කියන කාරණය. කෙසේ වෙතත් ලෝකයේ හොඳම රටවල් ගණනයට කුවේට් රාජ්‍යත් ඇතුළත් වෙමින් ඉන්නවා. ආදායම අතින්, සෞඛ්‍ය අතින්, මේ සියලු දේවල් අතින්. ඉතින් ඇත්තටම රටක් විදිහට අද ලංකාවේ ගොඩක් පවුල් ජීවත් වෙන්නේ මේ කුවේට් රාජ්‍යයේ ලබා දෙන්නා උදායකත්වයන් නිසා. ඉතින් ඒ නිසා අද වෙනකොට විශාල සංඛ්‍යාවක් කුවේට් හි තමන්ගේ රැකියාවල නියැලෙමින් ඉන්නවා. ඒ විශාල සංඛ්‍යාවක් අපිත් එක්කත් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා ඔබේ දැනගැනීම, ඔබේ දැනුවත් භාවය වෙනුවෙන් තමයි මේ සියලු තොරතුරු අපි ඔබ වෙත සම්ප්‍රේෂණය කරන්නේ. අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ඔබට නිරන්තරයෙන් මෙවැනි තොරතුරු රැගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ගත් විටදී දැනට ලෝකය ගත්තහම අපේ ශ්‍රී ලාංකිකයින් දවසින් දවස ඉතාමත් විශාල ප්‍රමාණයක් රටින් පිටට යනවා. ඉතින් යන හැමෝම ඒ රටවල්වල නීති රීති, පවතින තත්ත්වයන් සියලු දේවල් පිළිබඳ ඉතාමත්ම දැනුවත් භාවයෙන් යන්න කියන දේ අපි ඉල්ලන්නේ. මේ වෙද්දී වාර්තා වෙලා තිබෙනවා කුවේට් රාජ්‍යයේ කාන්තාවන් දේශපාලනික වශයෙන් ඉදිරියට පැමිණීමක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම තමයි ඒ සියලු දේ ඇතුළත ඔබටත් මේක වැදගත් වෙයි. මොකද ඊළඟට පත්වන පාලන තන්ත්‍රයන් කොයි විදිහටද කුවේට් රාජ්‍ය තුළ විදේශගත ශ්‍රමිකයින් සම්බන්ධ තීන්දුව තීරණ ගන්නේ. වරක ඔවුන් කුවේට් අනුවාදය කෝටයිස්ලා ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ඉහළ නම් වල කුවේට් ජාතිකයින්ට පමණක් රැකියා දෙන ප්‍රතිපත්තියකට ආව. හැබැයි ඔවුන්ට ඒවා ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. කුවේට් රාජ්‍ය පිළිබඳ නිරන්තර තොරතුරු, මැද පෙරදිග තොරතුරු ඔබ වෙත සමීප කරන්න.